ඔකත් තමාට ඔබ දකිින්ඩ ඇති අර දැම් මේ දවස්වල පිටකොටුවේ කොටුවේ දුම්රිය පොල ස්ථානයේ ලිෆ්ටන් වටරවම ගාවා ස්ථිරව නතර වෙලා ඉන්නේ කවුද? කවුද නතර වෙලා කට්ටියක් ඉන්නවා කූඩාරමක් ගහගෙන කවුද? තෙමි තෙමි. කවුද? ආබාධිත රණවිරුවන්. ඒගොල්ලෝ බලන්න ගිහිල්ලා එක දරුවෙක් ගෑන් ළමෙක් බොහොම උද්වේගකර ප්‍රකාශයක් කරනවා දැක මට දැක්ක ගාම සන්තෝෂ හිතුනයි. මගේ පන්ති අපු ළමෙක් ගුරාගේ හැටියට එපෑ ගෝලේ යන්නේ ඒකත් මට දැන් සන්තෝෂයි. ළමයි මේක ඉස්සරහට ගිනියයි කියලා මට හිතෙනවා. මොකද ඔබ හිතන්නේ මිනිස්සු එතන වේලි වේලි ඉන්න එක ගැන? ගිහිල්ලා බලන්න බෑ. මම නම් මට කීප වතාවක කිව්වා මට එන්න කියලා. බලන්න මට ගිහිල්ලා ඉතින් බලන්න ඉතින් මට කරන්න පුළුවන් දෙයක්ුත් නැහැ. ඉතින් ගිහිල්ලා හරිද බලන්න අමාරුයි. ඉතින් හරිද මට කියන්නකෝ මෙහෙම මෙහෙම. කෙනෙකුට මේ අක්මාවෙන් කොටසක් ඕනි වෙලා තියෙනවා රෝගියෙකුට. හොඳේ මේ ඇත්තම කතාවක් කියන්නේ. මේ පන්තියේ ළමෙක් කවුරු හරි අත උස්සන්න තමන්ගේ අක්මාවෙන් 60%ක් දෙන්න කැමති කෙනෙක්. සල්ලි වලට නෙමෙයි, නොමිලේ. කෝ අත උස්සන්නේ ඉතින්? අපි වෛද්‍ය පරීක්ෂණ කළා අනුව බලලා ඒක ගැලපෙනවා නම් 60%ක් අක්මාවෙන් ඔබෙන් ගන්නවා. අත උස්සන්න අක්මාවෙන් 60%ක් දෙන්න කැමති කෙනෙක්. යකෝ කෝ මේ මහා ලොකුවට මනුස්සකම කතා කරන්න අය එක්කෙනෙක්වත් නැද්ද? ආ ඉන්නවා එක්කෙනෙක්. ඔයාගෙන් ගන්න බය වෙන්න එපා. මම බැලුවේ එහෙම සිතුවිල්ලක්වත් උපදිනවද කියලා. දැක්ක නේද? දැන් මෙතන කීයක් ඉන්නවද? 1000කට කිට්ටු ඉන්නවා. එහෙම සිතුවිල්ලක් ආපු කෙනෙක් එක්කෙනයි. එහෙනම් ඔයගොල්ලෝ කැමතිද ඔයගොල්ලන්ගේ කකුලක් කාට හරි මෙතනින් කපලා දෙන්න කෙනෙකුට? හක්මා වෙන්නම් 100%ක් ගත්තාම මොකද වෙන්නේ? මාස 6ක් යනකොට ඉතුරු ටික මොනවා වෙනවද? 10 වර්ධනය වෙනවා. කකුල ආයේ කවදාවත් වර්ධනය වෙන්නේ නැහැ. මෙතනින් කපලා ගත්තොත් එතන එතන ඉන්නවා සමහර අය. ගිහින් බලන්න කකුල් දෙකම නැහැ, අත් දෙකම නැහැ. ඒයි ඉපදිච්ච විදිහ. එහෙම තමයි ඉපදිලා තියෙන්නේ. එහෙමද? කා වෙනුවෙන් දේ දුන්නේ ඒ කකුල් දෙකයි අත් දෙකයි. අන්නේ පොඩක් කල්පනා කරලා බලන්න හරි. අපි ලංකාවේ ඉන්න මිනිස්සු නම් මේ තරම් සාහසික, මේ තරම් මහා අදම කිසිම මේ කෙලෙහිුණයක් නැති මිනිස්සු කට්ටියක් ලෝකේ කොහෙවත්ම නැතුව ඇති. මම දන්නේ ඕගොල්ලෝ දන්න මේ ඕගොල්ලන්ට ඕගොල්ලෝ ඉපදිලත් නැතුව ඇති තමයි ඒ කාල වෙනකොට. හරි මේ ඉස්සර මම පන්ති එනකොට ගම්පහ ඉඳන් නුගේගොඩ දවස් 2ක බෝම්බ පිපිරීම් 2ක් සිද්ධ වුණා. ඊළඟට අනිත් එක තමයි මේ රොටරි එකේ පන්ති ඉවර වෙලා අතන පාලමක් තියෙන්නේ මේ නුගේගොඩ අර පාලමෙන් නාවල පැත්තට චුට්ටක් දුර ගිය යනවත් එක්කම වගේ තමයි නෝලිමිට් එකේ බෝම්බේ පිපිරුණේ. ඇත්තටම මගේ පන්තියේ ළමකේ බෝම්බෙන් මැරුණා. ඒක කොයිතරම් කනගාටුද කියනවනම් ඒ ළමයාගේ තාත්තට කැන්සර් එකක්. ඒ කැන්සර් එක තියෙන තාත්තව බලාගත්තේ ඇත්තටම ඒ ළමයා. මැරුණානේ ගෑන ළමයා. ඒතකොට දැන් මට ඒ දවස්වල දැනුණා කොයි මොහොතේ හෝ මාව මොකට අහුවෙනවද? බෝම්බෙකට අහුවෙනවා. දැන් මම වාහනේ යද්දී ඉස්සරහා යනකොට වාහනයක් CTV වාසයක් එම යනකොට මට හිතෙනවා මේ ඊළඟ මොහොතේ මේක මොනවා වෙයිද පුපුරලයයි කියලා. එහෙම ඕනි තරම් වුණා. ඒක ජීවිතයේ අවදානම්. ඒ හින්දා මගේ තියෙන දේපල අනම නම් ඒවා ඔක්කොම අරගෙන ඒවට ඔප්පු ලියලා ඒවා ඊතල ඉන්ෂුරන්ස් ඒවා ඔක්කොම මේ හදලා තියලා තිබුණා මේ ගැටලුවක් නොවෙන්න. ඒවා හොයන්න අනම නම් ගියාම ප්‍රශ්නයක් නෑ. ඒවා හදලා තමයි. එතකොට දැන් ඒ කාලේ මට හොඳට මතක දේවල් අම්මයි තාත්තයි හරිද එක බස් එකේ වැඩට යන්නේ. වෙන වෙනම එක්කෙනෙක් බස් එක යනවා නම් අනිත් එක කෝච්චිය යන්නේ. ඇයි? දෙන්නම එක සැරේ මැරුණොත් මොකද වෙන්නේ? ළමයින්ට යන එන මන නැති නිසා. ඒ කාලේ අපිට රණවිරුවෝ අම්මා ඊට වැඩිය දෙයක් නැහැ. අද පයිසෙකට ගණන් ගන්නෑ. අර වැස්සේ තෙමි තෙමි අර ඉන්නේ. ඒ වගේ මාරම ගුණමකෝ ටිකක් ලංකාවේ ඉන්නේ. මං කියන්නේ අනිත් මිනිස්සුත් එක්කම බලපුවාම ඉතින් හරියන්නේ නැහැ අපිට. ඒක නිසා කවදාවත් තේරුණාද? යුද්ධෙන් පස්සේ ඒගොල්ලෝ අපිට වැඩක් නැහැ. තව සමහර අය කියනවා ඒගොල්ලෝ යුද්ධෙට ගියේ පඩියට කියලා. දැන් ඕගොල්ලන්ව මං රස්සාවකට යවනවා පඩියට. ඒකෙදි දෙනවා ඔබට අනතුරු ඇඟවීමක්. ඒකෙදි ඔබේ අතපය අහිමි වෙන්න ඉඩ තියෙනවා කියලා. ඔබ යනවාද රස්සාවට? යන්නේ නැහැ. ඊළඟට ඔබ දන්නවද හමුදා සහ පොලිසිය ඇයට
ඔය ලංකාව ඉන්සුවරන්ස් කරන එහෙම ලොකුවට කතා කරනවා නේද? හමුදාවේ හා පොලිසියට මොකක් දෙන්නේ නැද්ද? ඉන්සුවරන්ස් දාන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ හමුදාව කෙනෙක් ගිහිල්ලා ඇහුවත් හමුදාවේ නම් යුද්ධයක් තිබුණත් නැතත් මොනවද දෙන්නේ නැද්ද? ඉන්සුවරන්ස් පොලිසිය එකක් දෙන්නේ නැහැ. ඒකෙම පැහැදිලි වෙනවානේ මොකද්ද තියෙන தත්ත්වය කියලා. මාරු ප්‍රශ්නයක් ඒක. දැන් එතකොට ඒගොල්ලෝ බලන්න ඒගොල්ලෝ ඒගොල්ලෝම අතර තියෙන ප්‍රශ්නකට හරිම දුක හිතුණා. මේ ළඟදී පොලිසියෙන් ඇවිල්ලා ඒගොල්ලන්ට තර්ජනය කරනවා. පොලිසියෙන් ඇවිල්ලා ඒගොල්ලන්ට තර්ජනය කරනවා. පළයල්ලා නැත්තම් උස්සලා විසි කරනවා කියලා මුහුදට. ඕක තමයි තියෙන දුකම හිතෙන දේ. ඇයි දන්නවද? ඒ පොලිසිය එක්කෙනා සේවය කරන්නේ දේශපාලඥයෙක්ගේ ඕඩර් එකට. දේශපාලඥයා වෙන පිළක කෙනෙක්. ඒ පොලිසිය එක්කෙනාට තේරෙන්න ඕනි මම මේ මුහුදට ඇදලා විසි කරන්න හදන්නේ දේශපාලඥයාගේ ඕඩර් එකට. මගේ පන්තියේම මගේ කුලකේම මොකද්ද මං වගේම කෙනෙක්. මටත් හෙට දවසේ ඕකම තමයි වෙන්නේ කියලා. අපේ අයට ඒවා තේරෙන්නේ නැහැ. බලන්න එක කනගාටු. Tamanට තේරෙන්න එපා නේද එහෙම. දැන් මේ මම්මේ මේ දේශපාලඥයෙක් වෙනුවෙන් මම්මේ මේ මිනිසුන්ට මෙහෙම කියන්නේ කියලා. එයාගෙත් කකුලක් දැන් නම් ඉතින් යුද්ධ නැති හින්දා ප්‍රශ්නයක් නැහැ. එහෙම වුණෝ වුණා නම් එතකොට තමන් ඔය අර හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ තමන්ට ඒ දේ වුණා නම් කියලා හිතලා ඕනේ මොනවා කරන්නද හිතන්න. අන්න එතකොට ඒක හිතාගන්න පුළුවන්. අපි එහෙම හිතන්න පුළුවන් වෙච්ච જાතියක් නෙමෙයි. හැබැයි මතක තියාගන්න ලෝකේ හැම මිනිස්සුම එහෙම නැහැ. ලෝකේ හැම මිනිස්සුම එහෙම නැහැ. රුසියාවේ දන්නවනේ අර යුද කාලේ මිය ගිය අය සිහිකරන දිනයක් දාලා තියෙනවා. ඒ දිනේට ඔක ප්‍රසිද්ධ වීඩියෝ එකකුත් තියෙනවා මතකද? ඒ දිනේට එන්නේ පුටින්, ඒ කියන්නේ ජනාධිපති. ඔහු බැහැලා යනකොට කුඩයක් අල්ලනවා වැස්ස. ගන්න කිනෝ උඩහාකට. වැස්සෙ තෙමි තෙමි ගිහිල්ලා අර රණවිරු ස්මාරකයේ ඉස්සරහා හද්දා ධාරානි පාත වැස්සේ කෙලින් මෙහෙම බලාගෙන ඉන්න තියෙනවා නම් විනාඩි 20ක් ඒ විනාඩි 20ම ඉන්නවා. හරිද? දැන් එතකොට ඒ සමාජයේ ඉතුරු කට්ටිය අනිත් මිනිස්සු දරන අදහසම පේනවා. රටේ නායකයා ප්‍රධානියා වැස්සේ තෙමි තෙමි එහෙම ඉන්නකොට. ඉතින් අපේ එහෙම සැලකිල්ලක් නැහැ. මං හිතනවා සමහර විට ඕගොල්ලන්ගේ පවුල්වලත් ඉන්නවා ඇති කියලා, ඉන්න ඇති කියලා. නඳුරන දන්න නැද අය ඔය ඉන්න ඇති මේ අපේ හිටපු ආරක්ෂක හමුදාවල. මට නම් මේක කවදාවත්ම අමතක කරන්න බෑ. මොකද දන්නවද? මට ඒ තිබිච්ච බය මං ඒ කාලේ පවතින රජයට හැමදාම බැන්න පන්තිවල. ඇයි? මේ යුද්ධය ඉවර කරන්න බැයි නම්, මේ මිනිසුන්ට ආරක්ෂාවක් දෙන්න බැයි නම්, මේ ළමයින්ට ඉස්කෝලේ යන්න ආරක්ෂාවක් දෙන්න බැයි නම් මොන මගුලට රජයක් තිබිලා කියලා. හැබැයි යුද්ධය දිනුවට පස්සේ ඒ බය සම්පූර්ණ මොන වෙලා ගියාද? සම්පූර්ණයෙන් නැති වෙලා ගිහින් පුදුම සහනයක් හිතට ඇති වුණා. ඒ වෙනකොට අපේ 60,000කට අධික ප්‍රමාණයක් මොකද වෙන්නේ කියන්නේ? අත් කකුල නැහැ, කකුල් දෙකම නැහැ, අත් දෙකම නැහැ, අත් දෙක කකුල් දෙක දෙකම නැහැ. ඇස් නෑ, ඇස් දෙකම නෑ, කන් ඇහෙන්නේ නෑ. ඔය වගේ පූර්ණකාලීන ආබාධිතයි අතිවිශාල ප්‍රමාණයක්. දැන් අපි එකතු කළා ඒගොල්ලෝ රැක බලා ගන්න ඕනිද නැද්ද කියලා ඔබම තීරණය කරන්න. ඊට පස්සේ රජයේ වගකීම. දැන් ඒගොල්ලෝ මොනවද ඉල්ලන්නේ? විස්රාම වැටුප. ඔන්න අහගන්න ඒකට රජය කියන ඒවා. සහයිවයි සාධාරණ අසාධාරණ බව බලන්න මේකක්. ඒගොල්ලෝ ඒ විස්රාම වැටුප් පොලිසියකේ කියනවා ඕනෑම රාජ්‍ය සේවකයෙක් වසර 10ක් අකණ්ඩව සේවය කළා තියෙනවා නම් තමයි විශ්‍රාම වැටුපට මොකක් දරන්නේද? හිමිකම් දරන්නේ. ඒ සමහර අය සේවය කළා තියෙන්නේ අවුරුදු 8යි. සමහර අය 7යි. ඩිසේබල් වෙනකොට. හරිද? ඩිසේබල් වලින් පස්සේ සේවය කළා නැහැනේ. එතකොට ඒගොල්ලන්ට දැන් වයස 40යි නම් 55 වෙනකම් මොකක් හම්බ වෙනවද? වැටුප හම්බ වෙනවා. 55න් පස්සේ මොකද වෙන්නේ? මොකද වෙන්නේ? විශ්‍රාම වැටුප නැහැ. ඇයි නැත්තේ? වසර 10ක අඛණ්ඩ සේවා කාලය සම්පූර්ණ කළා නැහැ. ඒ හින්දා යන විශ්‍රාම වැටුප නැහැ. සාමාන්‍යයිද කියන්නේ? වසර 10ක රාජ්‍ය සේවාව කළා කියන්නේ අනිත් අයගේ රාජ්‍ය සේවාව වගේ නෙවෙයිනේ. ඒ වසර 10යි රාජ්‍ය සේවාව ඉවර වෙනකොට සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක් අධිකයි කකුල් දෙකයි දෙකම ඔක්කොම හතරම තියෙනවනේ. මේවට ඔහොම තටම ඉන්න ඕනේ නැහැ. මේවට වහාම ක්‍රියාත්මක වෙලා ඒවට ඕනි කරන ඒවා හදන්න ඕනේ. මට කියන්න පාර්ලිමේන්තු කාලය කොච්චරයිද කියලා. සාමාන්‍යයෙන් අවුරුදු කීයද? 6යි. පාර්ලිමේන්තුවේ අවුරුදු 6ක් හිටියොත් එහෙම ඕන ගල් අපතේකට ජීවිතාන්තය දක්වා මොකක් තියෙනවද? විශ්‍රාම වැටුපක් තියෙනවා. අවුරුදු 6ක් හිටියොත් සාමාන්‍යයිද? සමහර නළු නිළියෝ හරිද එකපාරේ ඡන්දෙන් මොකද වෙන්නේ? පාර්ලිමේන්තු ගිහිල්ලා අවුරුදු 6 ඉඳලා ගෙදර ආවා. ඌ හිටියද නැද්ද කියලා අපි දන්නෙත් නැහැ. ඌ දන්නෙත් නැහැ. හැබැයි ජීවිතාන්තය දක්වා මොකක් තියෙනවද? විශ්‍රාම වැටුපක් තියෙනවා.
ඒ සේවයයි මේ සේවයයි මොනා කළ බලන්ට සංසන්ධනය කළ බලන්ට ඇගේ කොටස් ටිකක් දෙනවා කියන එක පැදිලීද? තාම කනගඩු දායකයි ඒක. මෙච්චර කල් අදින්න ඕන නෑ මේක. හරි, ඊට පස්සේ කියනවා ඒගොල්ලන්ගේ ඊළඟ ඉල්ලීම තමයි ඒ පෙන්ෂන් එක දෙන්න එයා මිය ගියාට පස්සේ ඒක එයාගේ බිරිඳට දෙන්න කියලා. හරි, දැන් එතකොට ඔබ හිතන්න එතනිනුත් එහාට යයිද ඕක? යන්නේ නෑනේ, බිරිඳගෙන් හරියන්නේ නෑ, ළමයින්ට දෙන්න බෑ. පැහැදිලිද ඒක? ඉතින් එතකොට ඔය කියන ඒ ඒ සෙබලා ජීවත් වෙන කාලේ බිරිඳ ජීවත් වෙන කාලේ ගත්තොත් අවුරුදු 100ක් යයිද? මසියත් බොහොම පොඩි කාලේ බොහොම පොඩි දෙයක් ගෙවන්න වෙන්නේ. නමුත් ඒකට කිසි උවමනාවක් නැහැ. සත්ත පහකට ගණන් ගන්නෑ අපි. හැබැයි වට ප්‍රතිඵල හම්බ වෙයි ස්වභාව ධර්මයෙන්. දැන් ඊට පස්සේ ඒ ඔය දැන් ඒකට මේ විශ්‍රාම වැටුප් ගෙවන්න කලින් දැන් ඉන්න දේශපාලඥයෝ හොයනවා ඒ ඉන්න රණවිරුවන්ගේ මොකද්ද චන්දි කාට හම්බ වෙයිද කියලා. පැහැදිලිද ඒක? ඔව්. ආන්නේ වගේ තක්සේරු කිරීම කරන්නේ හරි අසාධාරණයි. ඔය වර්තමාන තත්ත්වයනේ, ඔබ දන්නවා අතීතයේ යුද්ධ තිබිලා තියෙනවා. ඒවයි රජවරු තමයි යුද්ධ මෙහෙව්වේ. දන්නවනේ රජා යුද්ධට යන හැටි මං කියලා දුන්නේ එදා. රජා ඔය ඇඳ යට වෙලා යුද්ධ කරන්නේ නැහනේ. රජානේ ඉස්සර වෙලා ඉස්සරහින්ම යන්නේ. හරි, යුද්ධෙන් පස්සේ මේ ඒ හිටපු ඇයට මේ ඔහොම ඒගොල්ලෝ ඔය වගේ අතපය නැතු උද්ඝෝෂණය කළා කියලා කොහේ හරි මහා වංශේ හරි වෙන වංශේක හරි කොහේ හරි ලියලා තියනවාද? ඇත්තර ඔයගොල්ලෝ ඒක හොයලා බැලුවේ නැද්ද? මට හිතුණා ඒක හොයලා බලන්න කියලා. ඉතින් ඒක නිසා අර ඉතිහාසය ගැන ඉතින් අපි වැඩි අධ්‍යයනය කළා නෑනේ. ඔය සුජීව ගමගේ කියලා මගේ යාළුවෙක් ඉන්නවා, උන්දර ඉතිහාසය ගැන දන්නවා. ඉතින් එයාත් එක්ක මම සෑහෙන සාකච්ඡා කරලා එයා ගොඩාක් තොරතුරු දුන්නා. මට ආසාව තිබුණේ මේ ඉස්සර රජවරු ඉස්සර පාලකයොත් එහෙමද කියලා හොයාගන්න. මාර පාලකයෝ ඒ කාලේ ඉඳලා තියෙන්නේ. හරි, යුද්ධයේදී සහයෝගයේ දුන්න අයට මොනවද දීලා තියෙන්නේ? ගම්වර පවා දීලා තියෙනවා. ඒක උදාහරණයක්, උදාහරණ 100ක් විතර තියෙනවා, කියන්න වෙලාවක් නැහැ. රත්නපුරෙන් ඇඹිලිපිටිය පාර යනකොට තියෙනවා සංකපාල කියලා විහාරයක් දැන් තියෙන්නේ. ඒ සංකපාල විහාරේ දීලා තියෙන්නේ කාට? ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ සංකපාල කියන ගම දීලා තියෙන්නේ කාටද? පුස්සදේවට. අර හක්ගෙඩිය පිමින්නේ එයාට දීලා තියෙන්නේ මෙහෙමයි. එයා එතනට ගිහිල්ලා හක්ගෙඩිය පිමිනකොට ඒ හක්ගෙඩියේ හඬ ඇහෙන තුර ප්‍රමාණයේ ප්‍රදේශය පාලනය ඔහුට දීලා තියෙනවා. සංක කියන්නේ හක්ගෙඩියනේ. සංකේ නිසා පාලනය වෙන එක මොකද්ද? ඒ කියන්නේ ඒ සංකේක හඬ මත පාලනය වෙන එක සංකපාල. එහෙම තමයි වෙලා තින්නේ. හරි, ගොඩාක් අය පැවිදි වෙන්න ගිහිල්ලා තියෙනවා. හරිද, ගොඩාක් අයට පුදුවන් තරම් සලකලා තියෙනවා. ඒ උපරිමෙන් සලකලා තියෙනවා. ඒ කියන්නේ අපේ පැරණි පාලකයෝ මේ වගේ මොකද වෙන්නේ? කුහක නැහැ, අම්බ කුහක යකු ටිකක් නෙමෙයි. පැහැදිලිද ඒක? ඊළඟට ඔය දුටුගැමුණු රජතුමාගේ යුද්ධය පිළිබඳව තමයි ගොඩාක් වෙලාවට ගොඩාක් කතා කරන්නේ. නමුත් ඒක සාපේක්ෂව ගත්තොත් මේ ඊට වඩා දරුණු යුද්ධ කරපු අය ඉන්නවා ලංකාවේ. ඔව්, දුටුගැමුණු රජතුමාට යුද්ධ කරන්න දුටුගැමුණු රජතුමාගේ තාත්තා මම නෙමෙයි. හරිද? මේ බෑක්ග්‍රවුන්ඩ් එක සම්පූර්ණයෙන්ම හදලා තිබ්බා. ඒ කියන්නේ දසමහා යෝධයෝ බඳවගෙන ඒගොල්ලෝ ට්‍රේනින් කරලා ඔක්කොම කරලා තිබුණා. මේ එයාට හදිසියක් තිබුණේ නැහැ වෙලා වෙනකන් හිටියේ. හරිද? මේ දුටුගැමුණු රජතුමාට දුටුගැමුණු කුමාරයාට දැහැන හදිසියක් තිබුණා. හරි, හැබැයි යාට ඕනි කරන දේවල් හදලා තිබුණේ. නමුත් සමහර තැන් තියෙනවා පොළොන්නරු යුගයේ හරිම කනගාටුදායක විදිහට බොහොම අමාරුවෙන් මේ යුද්ධ කරපු අවස්ථා. ඔවුලන්ගේ අර මේ සිංහල පෙළ පොත්වල මන් දන්න තිබුණ නැද්ද කියලා, අර ගොවියාගේ උදැල්ලේ වැදුණු තඹසන්නස කියලා පාඩමක් තිබුණාද? ආ, එහෙනම් මං කියන්න ඕනේ. ඒ මේ පෙළ පොතේ තිබුණා, මං දැක්කා මේ පෙළ පොතේ තියෙනවා. පනාකඩුව තඹසන්නස කියලා තියෙන්නේ. හරි, පැහැදිලිද? ඒක ලියලා තියෙන්නේ පළවෙනි විජයබාහු රජතුමා. ඒකේ කතාව මෙහෙමයි. දුටුගැමුණු රජතුමාගේ මුල් කාලේ මාලිගාවේ හිටියට පළවෙනි විජයබාහු රජතුමාගේ ළමා කාලයේ ඉඳලා තියෙන්නේ කොහෙද? කැලෑවල් වල. අර කොළ, ගෙඩි, අල, තම්බලා කවමින්, හරිද,
එයාගේ ඇමති කෙනෙක් තමයි මොනා කළ තියෙනද කුමාරයාව රැකගෙන තියෙන ගොඩාක්. ඔක්කොම ඉවර වුණාට පස්සේ මට මේ තරම් මෙහෙම 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 දේවල් කළා, මාව රැකබලාගෙන මට අදාළ සිහසුන මට ලබා දුන්නට කියලා ගම්වරයක් ඒකට තෑගි දුන්න එකට තමයි ඒ තඹසන්නස ලියලා තියෙන්නේ. හරිද? අතීතයේ අපේ රජවරු එහෙමයි යුදවිරුවන්ට සැලකුවේ. දැන් සලකන විදිහ ඔබට යන ගමන් කොටුවේ දුම්රිය පොලිස් ඉස්සරහින් බලාගෙන යන්න පුළුවන්. හැබැයි මේකට දේශපාලකින්ට විතරක් බැනලා වැඩක් නැහැ. අපිත් නෑ නේද එහෙම ගතියක්? අපේ හිතෙත් කොයි වෙලාවකත් ඇති වුණේ නෑ නේ එහෙම එකක්? සමහර අය දන්නෙත් නෑ. සමහර අය දන්නා ඒ කවුද කියන්නේ. සමහරට ඇහිලා තියෙනවා අර අබ්බගාතයෝ සෙට් එකක් ඉන්නේ කවුද බං කියලා අහනවා. හරිද? ඔව්. දන්නේ නෑ සමහරුන්. ඇයි මොකද නිල ඇඳුම් ඇඳන්නේ නෑනේ? ඉතින් මම කියන්නේ රටකට හරියයිද? මේ අර පුටින් මහත්තයා අර යුදවිරුවෝ සමරන්නේ යුද්ධයෙන් කොච්චර කාලයකට පස්සේද? අවුරුදු 100 ගාණක් හරි. අපිට 100 ගාණක් යනකොට මොනවා වෙයිද? යුද්ධ කියන්නේ මොකද්ද බක් කියලා අය හරි. දැන් මේ වෙනකොට එහෙම අමතකයි නะ. මම කියන්නේ මෙහෙම කෙලෙහිුණ නැති ජාතියකට ඉස්සරහට යන්න අමාරුයි. ඊට වඩා ඒ ගැන හිතේ හරි පොඩි මේව එකක් තියෙන්න ඕන. හරි. අපි මේ මොන බයොලොජි නෙමෙයි මොනවා ඉගෙන ගත්තත් හරිද? ඔව්. අවසානයේ අපේ රට පිළිබඳ අපිට හැඟීමක් නැත්තම් වැඩක් නැහැ.